ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමග ප්‍රථමයෙන් දවස සුබකල පුවත් සිරස්තල නැගිනහිර ජැටියේ ප්‍රශ්නය විසඳුවාට වෘත්තීය සමිති වලින් ආණ්ඩුවට පැසසුම් කිඹුලා එලේ ගුණාත් පුතාත් මුම්බාත් ලංකාවට ගේන්න සාකච්ඡා ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනමාත්‍ය ඇමති කෙහෙලිය පෙරමුණ ගනි කාබනික පොහොර අධිකාරියෙකුත් හිගේකින් තොරව ගොවීන්ට පොහොර ඇස්ට්‍රා සෙනිකා ලක්ෂයකට එන්නත් කරද්දී අදත් කොරෝනා පොකුරට 715ක් කළු හැමට ට්‍රම්ප් සලකපු විදිහටම බයිඩෙනුත් සලකනවා ඇමරිකාවින්ම චෝදනා युगांति मास किहिपयाग्म पुवात्मावपु नगिनेहिर जटीय प्रश्नय विसलन्न ईये अगमति महिंद राजपक्ष महत्या समत्तुना वृत्ति समिति नियोजितयन्ट अगमतिवरया ईये उदयसन पहेदिलुवम किव्वा नगिनेहिर पर्यन्तय विकुणन्नित नह बदु देन्नित नह कियला අගමැතිතුමාගේ නිවැරදි වචනයේ තීරණයට ඊයේ රාත්‍රියේම පූර්ණ අනුමැතිය හිමිවනා. ඒ කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව ඒකමතිකව සම්මත වුණා. ඒකම සහන් අකුරට වැඩ කරපු වෘත්තීය සමිතෙත් අද ඉඳලා ආයෙත් ඔවුන්ගේ රාජකාරියේ නිරත වෙන්න තීරණය කරලා තියෙනවා. कोलंब वराये नगिनहिर पर्वयांते विदेशी समागमकट विकिनीमट राज्य क्रियाकरण बवट चोदना करमिन वराये वृत्तीय समिति एकमुतुव उद्घोषणयक मेन्म अकुरट वेडकिरीमे क्रियामार्गयकट एलंब सिटिया जनाधिपति आगमेत्तुमाय तुलु सियलु दिना नगिनहिर जटिय विकुणन्ने नेति बवट अवधारणे कलद ओउन वृत्तीय क्रियामार्गय अखंडव सिदु कला अग्रामात्यवरया सह वराये वृत्तीय समिति एकमुतु अतर साकच्छाद पवैत्तुने एवेनि पसुबिमक यटते එම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ නැගිනහිර පර්යන්තයේ විකුණන්නේ හෝ පරිපාලනීය වෙනත් කිසිවෙකුට පවරන්නේ නැති බවයි. යනු වරාය ගැටලුවට විසඳුම් ලැබුණු අතර වෘත්තීය ක්‍රියාමාර්ගයෙන්ද ඉවත් වීමට වරාය සේවකයන් තීරණය කළා. ඒ අනුවයි නැගිනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යන ආයතනයක් බවට ක්‍රියාත්මක වීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඊයේ සවස පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ. විවිධ මතවලට ඉඳ දෙමින් අපේ කමිටුවක් පත් කරා කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා සම්මුති කමිටුව කියලා හෙකොත් ඒ වගේම ව්‍යාපෘති කමිටුවකුත් මේ වෙනුවෙන් පත් කරා. වරාය අධිකාරිය විසින් සම්පූර්ණ පරිපාලනමය අයිතිය 100%ක්මත් එහි පරිපාලනමය කටයුතුත් වරාය අධිකාරිය විසින් ඉදිරියට ගෙනියන්නටත් ඒ වගේම බටහිර පර්යන්තය රජයේ මූලික කොටස් පාලනය සභාගෙන ත්‍රි කොටස් ටික අවශ්‍ය නම් යම් කිසි කණ්ඩායමකට පෝරා වෙනත් රටක යම් කිසි ආයතනයක් උනන්දුවක් දක්වනවා නම් අපගේ කොන්දේශවලට එකඟව ඒකට අවශ්‍යය ලබා දීමට අපේ තීන්දුවක් කරන් තියෙනවා මෙතර කැබිනට් මණ්ඩලයේ තීරණයත් සමග අද දිනට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර සේවකයන් සුපුරුදු පරිදි වරාය රාජකාරී කටයුතු සිදු කරන ආකාරය දක්නට ලැබුණා කැබිනට් මණ්ඩලයේගත් තීරණේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික සංවිධාන එකමුතුව හා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා අපිට කාටවත් අතනොපා ජීවත් වීමේ අවශ්‍ය සම්පත් ටික ඔක්කොම දීලා තියෙන රටක් දේශපාලනඥයන්ට වියන් අල්ලලා පස්සකට වෙලා ඉන්න සූදානම් වෙන්න හොඳ නෑ අපි මේ රට අපේ निकमें ඊයේ සිට මේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට යන්න අපේ 212 සංගම අපිත් එක්ක එකතු වෙලා හිටියා. ඒ නිසා අපි රටට යමක් කරලා පෙන්නුවා. මේ සටනේ ප්‍රධානම භූමිකාව 23ක් සමග ජාතික ව්‍යාපාරය කරනකොට 50%ක කාර්යභාරය කළේ මාධ්‍යෝව. මේ සටන අවභාවිතා කරේ නැහැ. හෘදයාංගම ස්තුතිය. මද්රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගෝඩ් ෆාදර් නමින් හඳුන්වපු අපරාධ කල්ලි අතරත් ප්‍රමුඛයෙක් වෙච්ච කෙනෙක් තමයි කිඹුලාලේ ගුණා කියන්නේ. ඉන්දියාවට පැනලා ගිහිල්ලා ඉන්දියාවේ ඉඳලා ලංකාවේ කුඩු ජාවාරම් වල නිරත වෙච්ච අපරාධකරුවෙක්. අනේ කිඹුලාලේ ගුණා ඉන්දියාවේ චෙන්නයි වලදී ඉන්දියා පොලිස් අත්අඩංගුවටපත් වෙලා තියෙනවා. ජාවාරම් වල යෙදිච්ච ගුණාගේ පුතාත් අපරාධ කල්ලි අතර අති දක්ෂ වෙඩිකරුවෙකු වෙච්ච බුම්මාත් අත්අඩංගුවට ගත්ත කියලා ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දීලා තියෙනවා.
युगांति मे तुंदनाम लंकावट गिन्नगन्न मेवेनकोट रटवाल दिकातर साकच्चा आरंभ करलतीयनो कियलाई अमति सरत वीरसेकर महत्या कियन्ने प्रधान पिली पाताल नायके कुहा महापरिमाण मद्रव्य जावारम करूकु लिस सलकिन सित्तया गुणसेकरन हेवात किंबुला अले गुना इंतियावट पलागुस्तिबुने मीट वसर गणनावकट पिराई 1999 वसरेदी कोटि त्रस्तयन हिटपु जनाधिपतिनिय इलक्क करगनिमिन कोलंब नगर सभा पिटी पुपुरवा हरि मरागिने मेरेन प्रहारे संबंधिन किंबुला अले गुना निमित्ता अतनंकट गनिम सदहा रहस पोलिसिय परीक्षण आरंभ कर तिबुना එම පරීක්ෂණ සඳහා ඔහු සොයමින් සිටින අතරතුරයි මෙම අපරාධකරු ඉන්දියාවට පලාගොස් තිබුණේ. ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනද නිකුත් කර තිබුණා. එහෙත් ඉන්දියාවේ සිට ඔහු මෙරට මද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ මෙහි වූ බව පසුගිය කාලයේ පුරාම ප්‍රකාශ වුණා. ඉන්දියාවට පලා ගිය කිඹුලා එලේගුණා එරටදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්ුණේ. කිසිවිටත් කිඹුලා එලේගුණා ඔහුගේ පුතා හා පාතාලේ දක්ෂ වෙඩිකරුවෙකු වන බුම්මා නැමෙතා ඉන්දියා පොලිසිය මගින් චෙන්නයි නුවරදී අතනකටගෙන ඇති බව අමාත්‍ය සරත් වීරසේකර මහතා තහවුරු කළා. ඔහු අත්‍යවශ්‍යම අවශ්‍ය වෙනවා මිනිමරුන් නඩුවලට සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් හැටියට තමයි ඔහු නම් දලා සිටින්නේ. තවත් එක්කෙනෙක් ඉන්නවා යා තමයි බුම්මා කියන පුද්ගලයා. ඔහුගේ නම ස්ටැන්ලි කෙනෙක් ප්‍රනාන්දු කිෂා. කොන්ත්‍රාත් ක්‍රමයට මිනිමරණ වෙඩිකරුවෙක් හැටියට තමයි ඔහු සඳහන් වෙන්නේ. ඔහු බොහෝ මිනිමරුම් කරලා තියෙනවා. කිඹුලාල් ගුණා කියන පුද්ගලයාගේ පුතෙක්වත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහුගෙන වැඩි විස්තරයක් තාම දන්නේ නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් අපි ඉන්දියා බලධාරීන්ට අපගේ ස්තුතිය පුරනවා. මේක තමයි අපි ආවපු රෙඩ් නෝටිස් එක. අපි නුදුරු අනාගතයේදීම ඔවුන්ව ලංකාවට උදර්පණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තියෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ ඓතිහාසිකම් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමේ යෝජිත පළමු කේන්ද්‍රීය සංවිධානය ජනමාධ්‍ය අමාත්‍යංශය තුළින් පිහිටුවන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ ජාතික සංවිධානයන්හි නියෝජිතවරුන් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේ. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් වන පරිදි ආබාධ සහිත පුද්ගලයන් ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා වන ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ මූලික කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවේදී අදාළ නියෝජිතයන් ඔවුන්ගේ ගැටළු රැසක් ඉදිරිපත් කළා. එදී අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහන් වන කරුණු සියල්ල නිසි පරිදි ඉටු කරන බවයි. මාධ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් පවතින ගැටළු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම් ජගත් විජේවීර මහතාට මෙහිදී උපදෙස් ලබා දුන්නා. ඇතැම් මාධ්‍ය තුලින් ආබාධ සහිත පුද්ගලයන්ට අපහාස වන අයුරින් වචන භාවිත කරන බව එම නියෝජිතයන් මෙහිදී පෙන්වා දුන්නා. එවැනි තත්ත්වයන් සම්බන්ධයෙන් දැඩිසේ සුවා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නා. අපේ රටේ සිටි වියට්නාම් තානාපතිවරිය සිය දූර කාලය අවසන් කර රටින් පිටව ගියා. ඊට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණු තානාපතිවරිය ශ්‍රී ලංකා රජයේ ලබා දුන් සහායට සිය කෘතවේදීත්වය පළ කළා. බෙම දුර කාලය අවසන් කළ ශ්‍රී ලංකාවේ වියට්නාම් තානාපති ෆැම්ති බික් එන්කොක් මහත්මිය හා උපදේශක සහ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ට්‍රාංග් ටොංග් තන් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා. ශ්‍රී ලංකාවේ ගත කළ කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය කළ අංශ කිහිපයක් පිළිබඳ තානාපතිවරිය අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. දෙරට අතර ඇති ආගමික සහ වෙළඳ සම්බන්ධතා තව දුරටත් ශක්තිමත් කළ යුතු බවයි ඒ ප්‍රකාශ කළේ. කෘෂි හා දෙහිවර කර්මාන්තයන අංශ කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වුණා. වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ශිෂ්‍ය හෝමාරු වැඩසටහන් මේවන විටත් ක්‍රියාත්මක වන අතර ඒ ශක්තිමත් කළ යුතු බවටයි අදහස් පළමුණේ. වියට්නාමයේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙසද තානාපතිවරිය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළා. පොහොර සහනාධාරය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රමවත් කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ගොවීන්ට දෙන මෙම සහනාධාරය ප්‍රධාන සමාගම් පවා භුක්ති විඳ ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. රාජ්‍ය අමාත්‍ය මොහන්ද සිල්වා මහතාද ඊට එක්ව සිටියා. කාබනික පොහොර අධිකාරියක් පිහිටවීමට පියවර ගන්නා බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේ. මෙතෙක් කාලයක් සෑම රජයක්ම බලයට පත් වෙලා කාබනික පොහොර ව්‍යාප්තිය ගැන කතා කරත් පොහොර ව්‍යාප්තිය කරන්න කිසිම රජයකට හැකියාවක් ලැබුණේ නැහැ. ඒකරු ජනාධිපතිතුමා හැදලිව සදාහන් කළා තියෙනවා 20:30 වෙනකොට 100%ක් ගොවියා කාබනික පොහොර භාවිතාවට යොදවන්න කටයුතු කරනවායි කියලා. අපි පොහොර ලේකම් කාර්යාලයෙන් තමයි
කාබනික පොහොර පිළිබඳ සියලු කටයුතු කරේ. නමුත් රසායනික පොහොර සහ කාබනික පොහොර එකට කටයුතු කරන්නේ නැහැ. කොමර්ෂල් පොහොර සමාගමත් ලංකා පොහොර සමාගමත් එකට කරලා එක ආයතනයක් බවට පත් කරා. අපි කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර සමාගමක් බවට පත් කරලා දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කරා පළවෙනි වතාවට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා සමාගමක් පිහිටවීමට අපට අනුමැතිය ලැබුණා. ශ්‍රී ලංකා තේබලට ආවේනික මූලාරම්භය අනෙකුත් රටවල තේවලින් වෙන්කර හඳුනා ගැනීමට දායක වන භූ රසායනික ප්‍රවේශයේ පිළිබඳ නියම ව්‍යාපෘතියට අත්සන් තිබුණා. බෙම ත්‍රිපාර්ශ්වික ගිවිසුමට අත්සන් තිබුණේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේදී. ශ්‍රී ලංකා තේ මණ්ඩලය පරමාණුක බලශක්ති මණ්ඩලය සහ තේ පරිශ්‍රණ ආයතනය අතර මෙම ගිවිසුමට අත්සන් තිබුණා. අදාළ ආයතනවල සභාපතිවරුන් ඊට අත්සන් තිබුවා. අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මේ කටයුත්ත විශාල පස්තලයක් සකස් කරනවා. ශ්‍රී ලංකාවේ තේවලට අනන්‍ය ලක්ෂණ රාශියක් හඳුනගෙන අපේ භූගර්භ ලක්ෂණ සහතික කොට කීර්තිමත් සිලෝන් තේ නාමය නීත්‍යානුකූලව ලොව ඉදිරිපිට ස්ථාපනය කිරීමේ හැකියාව අපට ලැබෙනවා. මේ සුවිශේෂී කටයුත්තක් ඉතාම කඩිනමින් මේ අදාළ පසුතලයන් නිර්මාණය කරගෙන අදාළ විශ්ලේෂණ වාර්තා රටට ලෝකයට හඳුන්වා දීමට ඔවුතුමාලට හැකියාව ලැබේ කියලා විශ්වාස කරනවා. අපි රටක් විදියට පුංචි වුණාට භූමියෙන් අපි පුංචි වුණාට දිනු වෙමින් පවතින රටක් වුණාට අපි මං හිතන්නේ ලෝකෙටම අවශ්‍ය කරන රටක් බවට පත් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අවශ්‍ය කරන රට තුල තේපාරේෂන් දෙපාර්තමේන්තුවට පුළුවන්කම ලැබෙනවා. හැබෑවටම ඒ සිලෝන් ටී සඳහා ලබා ගන්න පුළුවන් වටිනාකම ලබා ගන්න ඔබතුමාලාට පුළුවන්කම ලැබෙනවා. ආණ්ඩුව සහ විපක්ෂය එකට අත්වැල් බැඳගෙන ක්‍රියා කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඳුරුවේ උපාලි ස්වාමින් වහන්සේ පවසනවා. ජනපති ප්‍රමුඛ රජය අභියෝග රැසකට මුහුණ දී සිටින මේ මොහොතේ එම අභියෝග දේශපාලන වාසි සඳහා පාවිච්චි නොකිරීම විපක්ෂයේ යුතුයකම හා වගකීම් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. රට වෙනුවෙන් කළ යුතු විශාල මෙහෙවරක් තිබෙන බව සියලු දේශපාලන පක්ෂ තා හොඳින් තේරුම් ගත යුතුයි. පක්ෂවලට උනත් පැවැත්මක් තිබෙන්නේ මේ රට තිබුණොත්. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් එකට අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු අවස්ථාවක් තමයි මේ එළඹි තිබෙන්නේ. ජනපතිතුමා ප්‍රධාන රජයට අභියෝග රැසකට මුහුණ දෙමින් රටේ සංවර්ධනයට කටයුතු සිදු කරන්න සිදු වී තිබෙන්නේ. කොරෝනා නිසා ජනතාවගේ දහසක් පැතුම් මේ වෙන විට බිඳ වැටිලායි තිබුණේ. එවන් පසුබිමක මේ එන්නත ලබා දීමට කටයුතු කිරීම ගැන ජනපතිතුමා ප්‍රධාන රජයට මේ රටේ සියලු දෙනාගේ ගෞරවය හිමි විය යුතුයි. කොරෝනා ආසාදිතයින් 715 දෙනෙකු අද දිනේදී වාර්තා වුණා. සුවය ලැබූ සංඛ්‍යාව 59000 ඉක්මවා ගියා. කොරෝනාවෙන් මෙරටදී මිය ගිය පළමු වෛද්‍යවරයා වන ගයන් දන්තනාරායන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතීන් වලට අනුව දඩල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. කොරෝනා ආසාදනයේ වී ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි වෛද්‍ය ගයන් දන්තනාරායන මහතා අද උදෑසන මිය ගියා. කොරෝනා ආසාදනයේ වී ඇති බව තහවුරු වීමත් සමග නැගෙනහිර කොළඹ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වෛද්‍යවරයා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවුණා. එහිදී කෘතිමව ඔක්සිජන් ලබා දිය යුතු තිබු බැවින් එක්මෝ යන්ත්‍රයකට සම්බන්ධ කළ බවටයි වාර්තා වුණේ. 32 වරුදි වියේ පසු ඒ මහතා රාගම රෝහලේ සේවය කරමින් සිටියා. ඔහුගේ මව හා බිරිඳද මෙවර විට කොරෝනා ආසාදිතව සිටිනවා. හලාවත අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කලක් සේවය කළ ඔහු දරුවන් සුවපත් කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියාකලායිකු බවට බොහෝ දෙනාගේ ගෞරවයට ලක්ව සිටියා. වෛද්‍ය විද්‍යාවට මෙන්ම සංගීතයටද දැඩිසේ ඇලුම් කළහු. ශ්‍රී ලංකාව තුල කොවිඩ් වෛරසයෙන් මියගිය පළමු වෛද්‍යවරයාද වනවා. ඉතාම කනගාටුවෙන් අද දවසේ අපි දැනුම් දෙනවා සෞඛ්‍ය වෘත්තිකයේ කොවිඩ් රෝගී නිසා මරණයට පත්වෙච්ච පළවෙනි අවස්ථාව මාසයකට ආසන්න කාලයක් ජීවිතයත් මරණයත් අතර ලොකු සටනක් කළා අපිට ජයග්‍රහණය කරන්න බැරි වුණා. විශේෂයෙන්ම රටක් විදිහට කොවිඩ් සම්බන්ධයෙන් ඉතාම අවදානම් තැනකට ගමන් කරමින් තියෙනවා කියන එක පහුගිය මාස දෙක තුන ඇතුළත අඛණ්ඩව අවධානය කළා. මාසයකට කලින් අපි රෝගීන් 400ක් 500ක් දෛනික වාර්තා වෙච්ච ප්‍රමාණය පිට දවස් 5ක් එක දිගට දැන් රෝගීන් 800කට වැඩියෙන් වාර්තා වුණා.
මෙරටින් වාර්තා වන කොරෝනා සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 65698ක් 6325 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබනවා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 59043ක් කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගිය වෛද්‍යවරයාට අමතරව තවත් කොරෝනා මරණ 6ක් අද දිනේ වාර්තා වුණා. වැලිගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක කරාපිටිය ශික්ෂණ රෝහලේදී මියගියා. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක නිවසේදී මියගොස් තිබෙනවා. වත්තේගම පදිංචි 63 හැවිරිදි කාන්තාවකද මියගියේ පසුගිය 31 වනදායි. නිටඹ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි කාන්තාවක පිඹුර දිස්ත්‍රික් රෝහලේදී මියගියා. ගැලියෝයි ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද මියගොස් තිබෙනවා. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි මාස 18ක් වයසැති පිරිමි දරුවෙකු රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී ඊයේ දිනේදී මියගියා. හිටපු කතානායකවරයෙකු වන විජේමු ලොකුබණ්ඩාර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු වුණා. ඒ මහතා මේ වන විට ප්‍රතිකාර සඳහා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමකේ මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයන් නිරෝධායනයට යොමු වී සිටියා. පසුකල PCR පරීක්ෂණයේදී විලේකම්ගේ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනකා එන්නත මෙවර විට 118767 දෙනෙකුට ලබා දී තිබෙනවා. අද දිනේදී එන්නත 23217 දෙනෙකුට ලබා දී ඇති අතර ඊයේ දිනේදී 36396 දෙනෙකුට එන්නත ලබා දුන්නා. ෆෙයර්ෆස්ට් ඉන්ෂුරන්ස් සමාගම IDH රෝහලේ දරසත්කාර ඒකකයට රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක් සිදු කරමින් යටතල පහසුකම් සංවර්ධනයට දායක වුණා. ෆෙයර්ෆස්ට් සමාගම් විදිහට අපට IDH රෝහල සමග එකතු වී යටතල පහසුකම් ලබා දීමට ලැබීම ලොකු සතුටක්. අපි පාසල් දරුවන් සමග වැඩ කළා. ශ්‍රී ලංකා පොලිසිය සමග වැඩ කළා. සෞඛ්‍ය සේවාවන්ට අත්වලක් වෙමින් මේ සත්කාරයට දායක වන්නට ලැබීම අපට ලොකු සතුටක්. කොරෝනා වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත අවසන් වටේ අත්හදා බැලීම්වලදී 91.6% සාර්ථකත්වයක් පෙන්වා ඇති බව රුසියා මාධ්‍ය සඳහන් කරනවා. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ 20,000කට ආසන්න පිරිසකට මෙම එන්නත ලබා දී සිදු කළ පරීක්ෂාවකදී මේ බව තහවුරු කර තිබෙන්නේ. ගෙවිගිය පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 392,565ක් මරණ 9,210ක් වාර්තා වී තිබෙනවා. ගෙවිගිය පැය 24 තුළ ඇමරිකාවෙන් ආසාදිතයින් 125,454ක් වාර්තා වී ඇති අතර මරණ 1,904ක් සිදුව තිබෙනවා. බ්‍රසීලයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 25,285ක් සිදුව ඇති මරණ සංඛ්‍යාව 609ක්. බ්‍රිතාන්‍යයෙන් ගෙවිගිය පැය 24 තුළ ආසාදිතයින් 18,607ක් වාර්තා වෙද්දී මරණ 406ක් සිදුව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කළා. රුසියාවේ ආසාදිතින් 17,648ක් වාර්තා වී ඇති අතර මරණ 437ක් සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් ආසාදිතින් 8,587 දෙනෙකු වාර්තා වෙද්දී සිදුව ඇති මරණ සංඛ්‍යාව 94ක් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. යුගාන්ති අද මුළු ලෝකේටම අපූර්ව දවසක්. මොකද මිනිසාගේ විතරක් නෙවෙයි समस्त සත්වයාටම අවශ්‍ය කරන පරිසරයේ සංකේතයක් තමයි තෙත්බිම කියන්නේ. ඔව් සහන්. ලෝක තෙත්බිම් දිනේ යෙදিলা තියෙන්නේ අද. समस्त ලෝකවාසීන්ටම අවබෝධ වෙන්න ඕන දෙයක් තමයි මේ පරිසරය කොච්චර වටින තැනක්ද කියලා. ඒ නිසාම පරිසරය රැකුණොත් තමයි අපේ ජීවිතය රැකෙන්නේ කියන එකත් හොඳින්ම තේරුම් ගන්න ඕන. තෙත්බිම ගැන මේ සොයා බැලීම දිවේශ චමත් සංකල්පකෙන්. ලෝක තෙත්බිම් දිනය අද. ජලය තෙද්දිම් සහ ජීවය තමයි මෙවර එහි තේමාවට පත්වන්නේ. මේ වෙනකොට මුළු ලෝකයේම තියෙන ගැටලුවක් තමයි මිනිසුන්ට සහ සතුන්ට එවැගේම ගහකොළට ප්‍රයෝජනවත් වන ජලයේ හිඟකම. මේ ජලය පිරිසිදු කරන ස්වභාවික යාන්ත්‍රණය ක්‍රියාත්මක වන හොඳම තැනක් තමයි තෙද්දිමක් කියලා කියන්නේ. අපි මේ වෙලාවේ ඉන්නේ තලවතුගොඩ දියසරු උයන තෙද්දිම් උද්‍යානයේ. මේ උද්‍යානයේ අද විශේෂ වැඩසටහනක් සම්මන්ත්‍රණය කරනවා තෙද්දිම් සහ සතුන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන. ඒ වගේම මීට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රසක් සම්මන්ත්‍රණය කරලා තිබුණා.
තෙද්දිම් සුරකීමේ අරමුණින් 1971 වසරේ පෙබරවාරි 2 වනදා රැම්සා සම්මුතියට අත්සන් තැබීම සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 2 වනදා ලෝක තෙද්දිම් දිනය සමරනවා. මෙවර එහි තේමාව වන්නේ ජලය තෙද්දිම් හා ජීවයයි. තෙද්දිමක් යනු මිනිසා ඇතුළු ජීවීන් වෙනුවෙන් ජලය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ඉතා වටිනා ස්වභාවික උරුමයක්. බාධිය මට්ටමේ සිට මීටර 6ට අඩු මුහුදු ප්‍රදේශද ඇතුළත්ව ගලා යන හෝ නිශ්චලව පවත්නා මිරිදිය කිවුල් දිය හෝ ලවණ දියෙන් తాවකාලිකව හෝ ස්ථිරව යටවී ඇති ස්වභාවික වගුරු බිම් තෙද්දිම් ලෙසින් හැඳින්වෙනවා. විල්ලු ජලාශ හා ජල මාර්ග මෙන්ම ඇල ඉඩම්ද තෙද්දිම් වලට අයත්. ශ්‍රී ලංකාව තුල රැම්සා තෙද්දිම් ලෙස බුන්දල අභය භූමිය, ආණවිලුන්දාව, මාදුගඟ, වාන්කැලේ අභය භූමිය, කුමන හා විල්පත්තු ජාතික වනෝද්‍යානද නම් කර තිබෙනවා. මේ කොළඹ වගේ නාගරික තෙද්දිම් ඉඳලා ග්‍රාමීය ප්‍රදේශවල තෙද්දිම් දක්වා එක පැත්තකිනුත්, ඒ වගේම වෙරළේ සිට හෝටන් තැන්න ජාතික උද්‍යානයේ තියෙන ඉතාමත්ම ඉහළ ගඳුකර තෙද්දිම් දක්වාත් ඉතාමත්ම පුළුල් ආකාරයක පුරුල් පරාසයක තෙද්දිම් ලංකාවේ විසිරලා තියෙනවා. අවසනාවකට වගේ ඒ තෙද්දිම් විනාශ කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ ප්‍රවණතාවය වසරෙන් වසර වැඩි වෙන ගතියක් තමයි පෙන්වුම් කරන්නේ. අපි තෙද්දිම් ආරක්ෂා කළ යුත්තේ අපේ අනාගත පරපුරට වර්තමාන ආයෝජනයක් විදිහට. ලෝක තෙද්දිම් දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් තලවතුගොඩ දියසරු උද්‍යානයේදී පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයද මේ සමග අත්වැල් බැඳගත්තා. තෙද්දිමක ඇති වැදගත්කම සම්බන්ධයෙන් මෙහිදී ජනතාව දැනුවත් කරනු අතර පරිසර වේදින් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක් වුණා. මෙම වසරේදී අලුත් අවුරුදු සිරිත්වලට එකතු වන ජාතික රුක් රෝපණ නැකතේදී සිටුවීම සඳහා පැල ලබා ගැනීමට අවශ්‍ය බීජ රෝපණය කිරීමේ සමාරම්භක උත්සවය පරිසර අමාත්‍යාංශයේදී පැවැත්ුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් හුස්ම දෙනතුරු නැකතට පැලයක් සිටුවීම යනුවෙන් මෙම ව්‍යාපෘතිය නම් කර තිබෙනවා. මේ රටේ ඉන්න සියලුම ජනතාව පැලයක් රෝපණය කරොත් අපිට ඒක වාර්තාගත පැල සංඛ්‍යාවක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පැල මිලියන 3ක් ඒ දිනයට සොයා ගැනීම අපහසු වෙන්න පුළුවන්. සමහර උදවිය කියනවා ඔක්සිජන් කන්නද කියලා. නමුත් අපි සියලු දෙනා දන්නවා අපි හැම කෙනෙකුටම ඔක්සිජන් අවශ්‍යයි. ඉඩම්වල වෙන්න පුළුවන්, ජනතාව ගැවසෙන තැන් වෙන්න පුළුවන්. මේ සෑම තැනකම පරිසරය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල් වගේම ගස් රෝපණය කිරීමේ වැඩපිළිවෙල් දියත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අපි ඉදිරියේදී වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. මේ අතර රාජගිරිය හීන් ඇලපාලම ආසන්නයේ වගුරුබිම් ආශ්‍රිතව ජීවත් වන සතුන් ප්‍රිය අනුතුරු වලින් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දැනුවත් කිරීමේ පුවරු සවිකිරුණේ ජලජ සම්පත් කළමනාකරණ සංවිධානයේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු බත්‍රි දූරයේ අහිමි කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රංජන් රාමනායක මහත්තයා අභියාචන අධිකරණයට රීට් පෙත්සමක් ඉදිරිපත් කරලා එකම තමන්ට දීලා තියෙන සිරදඬුවම ගැනත් ජලි සලකා බලන්න කියලාත් ශ්‍රේෂ්ඨ අධිකරණයටත් බෝසමකුත් ගොනු කරලා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨ අධිකරණයේ මගින් බරපතල වැඩ සහිත වසර 4ක සිරදඬුවම් නියම කෙරුණේ පසුගිය 12 වනදායි. මෙම තීන්දුවෙන් පසු තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නොමැති බවට නීතිපතිවරයා මතයක් ඉදිරිපත් කර ඇතැයි ඉක්ුත් 19 වනදා මාධ්‍ය වාර්තා පළ කර තිබූ බව රාමනායක මහතා පවසනවා. ඒත් සිය මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙතෙක් පියවරගෙන නොමැති බවට විශ්වාසදායි ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබී ඇති බව පෙත්සමේ සඳහන්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී තිබීම අනුකම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසුකමක් ලෙස දක්වා නොමැති බව ඔහු පෙන්වා දෙනවා. මේ අනුව මෙම පෙත්සම විභාග කර තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අභියාචන අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන රජිත අසංඛේවත් බඩෝවිට ලොකු නැමැත්තා වහාම අතරංගුටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත වරෙන්තුවක් නිකුත් කළා. මද්‍රව්‍ය ජාවාරම් කළ බවට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ටෙරෙහි පැමිණිල්ලේ 19 වන සැකකරුම හුයි. විදේශගතව සිටින මෙම සැකකරු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ගෙන් මද්‍රව්‍ය තොග ලබාගෙන ජාවාරම් කර ඇති බවයි රහස් පොලිසිය අධිකරණයේ හමුවේ කියා සිටියේ. අපේ රටේ වටිනාකම අපේ මිනිස්සුන්ට වඩා හොඳින්ම හඳුනාගත්තේ විදේශිකයන්.
එනිසාම යුගාන්තේ වරින් වර විවිධාකාරයේ ආක්‍රමණ අපට එල්ල වුණේ. ඒ වගේම සහන් හිරු නොබසින අධිරාජ්‍යයේ යටත් විජිතයක් වතිබෝ ශ්‍රී ලංකාව නිදහස ලැබීමෙන් පසු පැවැත් වූ පළමු නිදහස් දින උළෙල අභිමානවත් ලෙස සමරපු අයරු නිදහසේ සටහනින් ගෙනෙන්න චරිත දනංජය සූදානම්. එක්දහස් අටසිය පහළවේ මාර්තු දෙවැනිදා උඩරට ගිවිසුම අත්සන් කරන්නට උඩරට රදලයින් එවැගේම ආණ්ඩුකාරවරයා මේ සියල්ල එකතු වෙති. නුවර කලාවියේ නිලමේවරයා පමණක් විරුද්ධතාවයේ පළ කළ බව තමයි සඳහන් වෙන්නේ. කෙසේ නමුත් සුදු ජාතිකින් ඔසවන ඒ ඉංග්‍රීසි කොඩිය නැත්නම් එංගලන්ත කොඩිය පහත හෙලන්නට බොහොම එඩිතරව දිවි පරදුර තබලා ඉදිරියට එන්නේ වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ඇතුළු සුවිශාල පිරිසක් මේ නිදහස් සටන වෙනුවෙන් ලය කඳුල සුසුම ජීවිත සියල්ල පූජා කළා. වසර 133ක පරාදීනත්වයෙන් මිදී ස්වෛරී නිවහල් නිදහස් දේශයක් බවට ශ්‍රී ලංකාව පත් වූ සුවිශේෂ දිනය ලෙස 1948 පෙබරවාරි 4 වෙනිදා ලක් ඉතිහාසයේ රන් අකුරින් ලියවී ඇත. එදින හිරු උදාවන්නේ ඉංග්‍රීසි නැතුව තිබූ මේ ස්වර්ණ භූමියට නව යුගයක් උදා කරමින් සමාජ සංස්කෘතික හා ආර්ථික වශයෙන් පීඩාවට පත්ව සිටි ස්වදේශිකින්ට නිදහස සමග ලැබුණු අස්වැසිල්ල සුළුපටු නොවේ. දේ නිදහස අභිමානවත් ලෙස සමරන්නට විචිත්‍ර උත්සවමින්ම ආගමික වැඩසටහන්ද රට පුරා සංවිධානය කෙරුණේ ඒ උතුරා යන සතුට හේතුවෙනි. මහාමාන්‍ය ඩී.එස්. සීනානායක මහතා එදා ප්‍රකාශ කළේ මේ අභිමානවත් නිදහස දිනා ගන්නට ලේ බිඳක්වත් නොසෙල් වූ බවයි. මේ කාලයේදී මේ ලංකාව නිදහස ලැබී වෙලාවේදී අපි සියලු දෙනාම සිංහල ද්‍රවිඩ මරක්කල ගන්දේසි සහ ලංකාව උරුමකේන කවුරු එක්සත් වී එක සහෝදර ප්‍රේමී එක බැම්මෙන් බැඳී අපි ධෛර්යය දා අපේ රටේ අපේ ජාතිය අපේ මනුෂ්‍යයන්ගේ දියුණුව වැඩි කරගන්න ඉදිරියට ගමු. අපි කල්පනා කරගන්න ඕන අපි මේ ලංකාව දිනු කරගන්න ඕන නම් අපි සියලු දෙනාම එක ආවාගේ ජාති භේදයක් කුල භේදයක් ආගම් භේදයක් නැතුව සහෝදර ප්‍රේමයෙන් එක ජනය හැටියට ක්‍රියා කරන්න සිදුර ගම්මු. ගාල් මෝදොර පිටිය නිදාසේ අභිමානීන් ඒකාලෝක වී තිබින ජාතික දිනය නිවාඩු දිනයක් ලෙස නම් කිරීමද සිදු වූ අතර පෙබරවාරි 4 වනදා සිට 17 වනදා දක්වා විවිධ සැමරුම් උත්සව රට පුරා ක්‍රියාත්මක කෙරිණ. එහි සුවිශේෂීම දිනය වූයේ පෙබරවාරි 10 වනදායි. එදින ස්වාධීන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු සභාවාරය කොළඹ ටොරින්ටන් චතුරස්‍රී ඉදිකළ නව රැස්වීම ශාලාවේදී පැවැත්විණ. එසේම පෙබරවාරි 13 වනදා මහනුවර මගුල් මඩුවේද නිදහස් සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණ. ඒ සඳහා මූලිකත්වයෙන් ක්‍රියා කළේ ග්ලෝස්ට ආදිපාදිවරයයි. ශ්‍රී දළදා මාලිගයේ පත්තිරිප්පුවේ සිට ජාතික කොඩිය ඔසවමින් ශ්‍රී ලංකාව තවදුරටත් ඉංග්‍රීසි කොලොනියක් නොවන බව සියලු ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙනු ලැබිණ. මේ නිදහස සමග හිරු නොබසින අධිරාජ්‍යයට එක් රටක් අහිමි වෙති. උස් නිදහස වෙනුවෙන් සටන් වැදුණු හෙළයෝ සැනසුම් සුසුම් හෙළූහ. ඒ සමගින් ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.